වරමට ගරු කරන්න ඕන. මේ පාර්ලිමේන්තු යාගෙන යන්න ජනතාව වරමක් දීලා නැහැ යනු. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වා ගැනීමකින් තොරව ඒ ජනාධිපතිතුරගේ ජනවරමට ගැලපෙන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගන්න ජනතාවට අවස්ථාවක් ලබා දීම සඳහා ව්‍යවස්ථානුකූලව ජනවරමට ගරු කරමින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව ඉස්සරහා හැරීම තමයි අපේ බලාපොරොත්තුව. දැන් අද කොහෙද මේ අනුකමර සහෝදරයා? අද කොහෙද මේ අවටද ගොඩක් දුරද? පහුගිය දවස්වල මේ අනුරාධපුරයේදී නාමරාජ පක්ෂ මහත්මයා ධාතුන සම්බන්ධයෙන් කියනවා අපි කොහොමත් 13 දෙන්නේ නැහැ කියන කතාව. ඔබතුමන්ලගේ මතය කොහොමද? දැන් නාමරාජ පක්ෂ මහත්මයා දේශපාලඥ රනිල් වික්‍රමසිංහ ප්‍රොජෙක්ට් එකේ කොටස්කාරයෙක් බවට පත් වෙන්නේ නැතුව මම කිව්වේ ලෝකයේ කෙරෙමින් පවතින දේ ඕනෙම රටකේ අවස්ථාව තියෙනවා. ඉතින් මම කියන්නේ මීට මාස දෙකකට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියපු දේ යලි බලන්න. ඒ යලි සාකච්ඡා කිරීම අවස්ථාවක් තියෙනවා. එතක මේ රජය පැත්තෙන් මෙරට ජනතාව නියෝජනය කරමින් සාර්ථකව මේ IMF එකත් එක්ක කරන සාකච්ඡා සිදු කළා නැහැ. ජනතාවගේ අභිලාෂයන් ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයට පත් වෙලා නැහැ. එවැනි අවස්ථාවකදී මම හිතනවා පත්වෙන රජයකට වකීමක් තියෙනවා ජනතාව සහ රට නියෝජනය කරමින් යම් කිසි ආකාරයක මේ සම්බන්ධයෙන් යලිය සාකච්ඡා ගන්න සහ යම් සමාලෝචනයක් වෙන්න. අර මේ පෞද්ගලික දවසක ඔබතුමාලා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධයෙන් මේ නිකන් සරල කාරණා ටිකක් එළියේ කතා වෙන්නේ මේක නිකන් අරනේ වචන හරඹයක් විතරයි කියන කතාව. ඒගොල්ලෝ කරපු දේවල් නිකන් ලස්සන්ට වචන ටිකක් එහා මෙහා කළා. අපි කරන්න යනවා කරපු දේවලුත් අයි කරන්න යනවා නිකන් අදහසක් දෙනවා කියන කතාව තමයි කියන්නේ. එහෙම එකක් තියෙනවද? මේක වචන හරබයක්ද මේ ප්‍රතිපත්ති ප්‍රකාශය? ලොකු දෙයක් නැද්ද? ඒක වචන පේඩියක් විතරයිද? නෑ, මේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරාට පස්සේ මම හිතන්නේ මේකට වැඩිම ප්‍රචාරයක් ලබා දෙන අපේ ප්‍රතිවාදී. කියන්නේ දැන් අර අපි දැකලා තියෙනවා ස්පාඤ්ඤ ගොම්පොර ඒවට අර විශේෂයෙන් මේ වගේ පාටවල ඉදිරිපත් කරාම ඒ සත්තු ගොඩාක් කලබල වෙනවා. මේ සත්තු කලබල කරගන්නත් මේ වගේ පාවිච්චි කරගන්නවා. ඉතින් එක එක දේවල් අල්ලගෙන එක වාක්‍යයක් අල්ලගෙන එක වචනයක් අල්ලගෙන සමහරු ඒක උලුප්පන්න හදනවා. සමහරු මේකේ නැති දේවල් මේක නෑනේ කියලා කියන්න පටන් ගන්න තියෙනවා. අපි කියලා තියෙනවා අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. ඉතින් ඒකේ මූලික කරුණු ඉදිරිපත් කරාට පස්සේ ව්‍යවස්ථාවේ තියෙන කරුණු මේකේ නෑ කියලා කියන අයත් ඉන්නවා. ඉතින් ඒ જાතිය ගත්තොත් එමේ කිසිම හරයක් නැති ප්‍රතිචාර තමයි ඒගොල්ලන්ගේ පැත්තෙන් එළෙන. අපි ඇත්තටම කැමති මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් යම් විද්වත් විදග්ධ සාකච්ඡාවක් අපේ ප්‍රතිවාදීක පැත්තෙන් එනවනම්. එහෙම නැත්නම් මේ සෝෂල් මීඩියාවල මේ කමෙන්ට් එකක් දාලා මොකක් හරි කියන දෙයක් නෙමෙයි. අතර මේකේ හරයාත්මක කරුණුත් එක්ක සාකච්ඡාවකට එනවනම් අපි ලෑස්තියි. අනිත් එක මේ ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ අර කලින් කිව්වා වගේම මේක අර මාකටිං ඒජන්සියකට බාර දීලා ඡන්ද කාලෙදී ඔගොල්ලෝ අපිට ප්‍රතිපත්තියක් හදලා දෙන්න, ඔය කාගේ හැකින් ප්‍රතිපත්ති බලලා මොකක් හරි ලියලා දෙන්න කියන එකකින් නෙමෙයි. මාස 7-8 සමහර ඒවා අවුරුද්දකට වැඩි කාලයක් එක එක ශේෂ්ත්‍ර මේ ශේෂ්ත්‍ර 39ෙම එක එක ශේෂ්ත්‍රවල මේ පිළිබඳව අධ්‍යක්ෂකම් තියෙන ප්‍රවීණත්වයක් තියෙන විශේෂ දැනුමක් තියෙන ප්‍රාමාණික උගතුන් බුද්ධිමතුන් විශේෂඥයින් එකතුලා හදපු කෙටුම් පතක්. ඒ පමණක් නෙමෙයි, ඒ කෙටුම් පත ඒ ශේෂ්ත්‍රයට අදාළ ජනකොටස් එක්ක විධිමත් සාකච්ඡාවකට පස්සේ තමයි අවසන් ලියවිල්ල එළිදක්වන්නේ. ඉතින් අපිට පුළුවන්කම ලැබුණා ඉතාම සංයුක්ත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. ඉතින් අර බ්ලූ ප්‍රින්ට් ගගා පහුගිය කාලේ මේ පොළොවේ හැපි හැපි හිටපු කට්ටිය බ්ලූ ප්‍රින්ට් එකෙන් එහාට යන්න බැරිලා තියෙනවා. මේ වැඩපිළිවෙල අද රටේ පවතින ආර්ථික තත්ත්වයේ පිළිබඳව සැලකිල්ලට අරගෙන ලෝක තත්ත්වයේ පිළිබඳව විධිමත් සාකච්ඡාවකට පස්සේ හදපු අතිශය ප්‍රායක විද්‍යාත්මක ලියවිල්ලක්. දැන් අර ඔබ කියපු කතාව වෙනවා අපේ එකේ තියෙනවා අපිත් බාගෙට කර කර ඉන්න කියනවා විහිළුයි. දැන් මේක අපි තියෙනවා අපේ රටේ ජනතාවට නිවාස සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ග්‍රාමීය ජනතාවට, නාගරික ජනතාවට, කඳුකර ජනතාවට ගෙවල් නැහැ සමහර අයට. ඒ ගෙවල් ඇත්තටම ජීවත් වෙන්න තරම් සුදුසු නැහැ, ප්‍රමාණවත් නැහැ, පහසුකම් නැහැ. ඒතකොට මොකද්ද කරන්න ඕන? එක්කෝ ඒ ජනතාවට ගෙයක් දෙන්න ඕන. එහෙම නැත්නම් ගෙයක් හදාගන්න අය පාසුකමක් දෙන්න ඕන. ග්‍රාමීය ජනතාවගෙන් නම් ඉඩම් ප්‍රශ්න නිරාකරණය කළ දෙන්න ඕන. අතරම වතුකරේ කඳුකරේ ජනතාවට නම් පාසුකම් සැදී ඉඩම් හදලා දෙන්න ඕන. අලුතෙන් කසාද බඳින තරුණ යුවලට
එක්ක නිවසක් මිලදී ගන්න, එහෙම නැත්නම් නිවසක් ගොඩනගන්න මම පාසුකමක් දෙන්න ඕන. ඉතින් මේවා තමයි ප්‍රායෝගිකව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් විසඳුම්. දැන් නිවාස නැති ජනතාවට ඒගොල්ලොත් ප්‍රතිපත්ති ප්‍රකාශයක මොකක් හරි මේක එකක් දෙකක් කියලා තිබ්බයි කියලා ජාති ජන බලය ලියනකොට නිවාස නැති ජනතාවට අඟහරු ලෝකෙන් ගෙවලා හදලා දෙන්නද කියන්නේ. අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ රටේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්. ඒගොල්ලෝ ප්‍රතිපත්ති ප්‍රකාශ වල සමහර ඒවා දාලා තිබ්බට කරලා නැහැ. රටේ ජනතාව බලයක් දුන්නා. භාණ්ඩාගාරයේ පරිහරණය කරන්න ඒගොල්ලන්ට අයිතියක් දුන්නා. ජන වරමක් දුන්නා, ජන බලයක් දුන්නා, පාර්ලිමේන්තු නීති සකස් කරන බලයක් දුන්නා. එහෙම බලයක් ලබා දීලත් අවුරුදු දැන් 70 ගණන්ක් තිස්සේ නොකරපු අය දැන් මේ අපිත් ඒවා කිව්වා, අපිත් මේ භාගයට කර කර ඉන්නේ කියන එක විහිළුවක්. කරන්න පුළුවන් කාර කර ජනතාව බලය දීලා කරන්න බැරි නම් දැන් අඬලා දොන්නලා වැඩක් නැහැ. ඒවෙන් පින්නුම් කරන්නේ අර නේද? දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙච්චර මේ කලබල වෙනවා නම් හිතා ගන්න පුළුවන් ඔවුන්ගේ කලබලයේ ප්‍රමාණය කොච්චරද කියලා. ඇත්තටම ලොකු කලබලයක් ඒගොල්ලෝ අතර තියෙනවා. වැඩක් නැහැ මේ මහජන ව්‍යාපාරය දැන් ඒ අවලාදවලට වඩා ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. මෙරට ජනතාව ඔය කිසිව අවලාද පිළිගන්නේ නැහැ. ඔය අවලාද ගහන සජීව ප්‍රේමදාසේම ගිරියටින් කෑ ගහන වේදිකාවේ මේ මහජන ව්‍යාපාර දෙසට මහජනතාවගේ ආකර්ෂණය තව වැඩි වෙනවා. ඒ වගේම මේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වුණෝති ඒ විගසම පාර්ලිමේන්තුව විසිරවහරනවා කියලා මොකක් හරි සූදානමක් තියෙනවද? අනුර කුමාර සානායක සහෝදරයා ජනාධිපති වෙනවා කියලා කියන්නේම අලුත් ජනවරමක්. මේ රටේ පරමාධිපත්‍ය බලය තියෙන ජනතාවට ජනතාව තීන්දු කළා තියෙනවා මේ දේශපාලන ක්‍රමය, මේ දේශපාලන සංස්කෘතිය, මේ අරගෙන යන වැඩපිළිවෙළ කිරීම සඳහා ඔහුගේ නායකත්වයෙන් රටේ පාලනය කරගෙන යන කියලා. ඒ නිසා අපි ජනවරමට ගරු කරන්න ඕන. මේ පාර්ලිමේන්තු යාගෙන යන්න ජනතාව වරමක් දීලා නැහැ යනු. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වා ගැනීමකින් තොරව ඒ ජනාධිපතිතුරගේ ජනවරමට ගැළපෙන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගන්න ජනතාවට අවස්ථාවක් ලබා දීම සඳහා ව්‍යවස්ථානුකූලව ජනවරමට ගරු කරමින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු ඉස්සරහා හැරීම තමයි අපේ බලාපොරොත්තුව. දැන් අද කොහෙද මේ අනුර කුමාර සහෝදරයා? අද කොහෙද මේ අවටද ගොඩක් දුරද? ප්‍රශ්න අහන්න. නෑ. මේ දැන් මෙච්ච පහුගිය දවස්වල මේ අනුරාධපුරයේදී නාමරාජ පක්ෂ මහත්මයා 13 සම්බන්ධයෙන් කියනවා අපි කොහොමත් 13 දෙන්නේ නෑ කියන කතාව. ඔබතුමන්ලගේ මතය කොහොමද? දැන් නාමරාජ පක්ෂ මහත්මයා කොහොමත් අර දේශමාමක බලවේගයක් වගේ පෙනී සිටින්න උත්සාහ කරනවා කියන කතාව ගොඩක් දුර කියන්නේ. ඔබතුමන්ලගේ මතය කොහොමද? නිකන් මේ 13 සම්බන්ධ වෙනසක් තියෙනවද මේ මොහොතේ හැම මොකක් හරි? ඔය 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 කිව්වේ මේ මහින්ද රාජපක්ෂේ පුතාව නම රාජපක්ෂද නැත්නම් අනිත් නම රාජපක්ෂද? මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නම පුතාව. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු කාලේ නම් ඉන්දියාවට ගිහිල්ලා කිව්වා 13 plus දෙන්න ලෑස්ති කියලා. තාම මං හිතන්නේ වීඩියෝ එක අන්තර්ජාලයේ YouTube එකේ තියෙනවා. ඒ මහින්ද රාජපක්ෂගේ පුතා නම රාජපක්ෂ කිව්වා නම් නේද 13 ගැන එයා ඉස්සෙල්ලා තාත්තත් එක්ක කතා කරලා කියන්න ඕන 13 plus ද 13 ද කියලා. හරිද? අපේ මතය අපි බොහොම පැහැදිලිව කියලා තිනවා. අපි පාර්ලිමේන්තුවේ කියන්නේ එක, එලියට් කියන්නේ එක, උතුරට ගිහිලා කියන්නේත් ඒක, දකුණේ කියන්නේත් ඒක, කඳුකරේත් ගිහිලා කියන්නේත් ඒක. අපේ මතය අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන එනවා අපේ පළමු දුර කාලය ඇතුළතදී. අපි කියන්නේ නැහැ අපේ ආණ්ඩුවක් පත් වෙලා පළවෙනි අවුරුද්ද ඇතුළත අලුත් ආණ්ඩු ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අපේ පළමු ප්‍රයත්නය මේ රටේ මේ ආර්ථික ස්ථාවරකරණය එක, ජනතාවට සහන සලසන එක, නිෂ්පාදන ආර්ථිකය සඳහා පදනම සකස් කරමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න එක කෙටි කාලයක් ඇතුළතදී අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළතදී මේ රටේ සියලු ජනතාවගේ, සිංහල, දෙමළ, මුස්ලිම් වර්ග, මැලේ ඇතුළු සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. අද පවතින ව්‍යවස්ථාවට වඩා ජනතාවගේ සමාජ, දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පුළුල් බලතලයේ ව්‍යවස්ථාවකින් ජනතාවට ලබා දෙනවා. එතෙක් මේ පවතින පළාත් සභා ක්‍රමය, දැන් නම් ගත්තොත් පළාත් සභා ඇත්තෙත් නැහැ, මේ පවතින පළාත් සභා ක්‍රමය දැන් තිබෙන ආකාරයට පවත්වාගෙන යනවා. ඒක අඩු කරන්න හෝ වැඩි කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. දැන් තිබෙන පළාත් සභා ක්‍රමය ජනතාව අනුමත කරලා තියෙනවා, පිළිගෙන තිබෙනවා. ඒ පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යනවා. හැබැයි පළාත් සභාවට ලොකු විවේචනයකුත් තියෙනවා. උතුරු ජනතාවගේ පවා විවේචනයක් තියෙනවා. මේ පළාත් සභාවලින් Tamanට
සිදුවීතු කාරක්ෂම සයව ලැබෙන්න්නේ කියල එක හැමතනම තියනවා මේක සුදුවලි කියන මතයක් තියෙනවා පරිපාලන ගැටු නිර්මාණය කළ තියෙනවා. නමුත් අපි අපේ ප්‍රමුඛතාවය තිබෙන ආර්ථිකයට එක නිසා ඒ සම්බන්ධ ගැටළු ඇති කරගන්න තොරව මේ පලාසබම් මෙයාකට පවත්ව යනවා. පලාසබම් මෙයාකට පවත්ව යනවා කියලා කියන්නේ ඊට වඩා බලතල දීමක් නෑ. 13 වෙනි සංශෝධනයෙන් දැන් පළාත් සභාවල ක්‍රියාත්මකවන බලය පමණක් ක්‍රියාත්මක කරගෙන යනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී අතන අලුත් ව්‍යවස්ථාවකදී මේ රටේ ජනතාවත් එක්ක විධිමත් සාකච්ඡාවකින් අතන මේකට අපි ප්‍රමාණවත් කාලයක් ජනතාවට ලබා දෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න ඒ ජනතාව අනුමැතිය සහිතව මේ සියලු ජන කොටස් වලට තමන්ගේ පරිපාලන කටයුතු පහසු කරගෙන තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන අවශ්‍ය කරන බලය ජනතාව ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපේ කිසි පැකිලීමක් නැහැ. අපිට ඕනකම තියෙන්නේ මේ සියලු ජනතාව මේ රටේ සංවර්ධනයේ කොටස්කාරී බවට පත් කරගෙන මේ රටේ පළමු පළපුරුෂයන් බවට පත් කරන්න තමන්ගේ භාෂාවෙන් රටේ ඕනම තැනකදී වැඩ කරගන්න අවස්ථාව සලසන දෙන එක, රාජ්‍යයත් එක්ක තමන් දන්න භාෂාව වැඩ කරගන්න අවස්ථාව හදලා දෙන එක, ඒක තමයි ලෝකයේ අලුත් තත්ත්වය. ඒ නිසා ඒ සියලු බාධා ඉවත් කරමින් පුරවැසියා බලගන්න වෙන ශක්තිමත් ව්‍යවස්ථාවක් අපි හදනවා. එතෙක් මේ තියෙන පළාත් සභා මෙයාකට පවත්වගෙන යනවා. ඔබතුමාලා දැන් ජනාධිපති වෙනට සූදානම් වෙනකම් ඉන්නේ. ඒත් එක්කම ප්‍රතිපත්ති ප්‍රකාශය තෙලි දක්වලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි කියවලා බැලුවා. මේක මේ සැලසුම වසර කොපමණ ප්‍රමාණයකින්ද ඔබතුමාලා දැනට සූදානම් වෙලා ඉන්නේ? සමහර ප්‍රතිපත්ති සකස් කිරීමේදී ඒ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා යම් දීර්ඝකාලීන ඉලක්ක තිබිය යුතුයි. මේ අපේ ප්‍රතිපත්ති මාලාවේ අපේ පදනම අවුරුද්දකින් දෙකකින්ම සම්පූර්ණ කරන ඒවා නෙවෙයි. සමහර ඒවා තියෙනවා යම් කාලයක් ගත වෙනවා එහි අවසාන ප්‍රතිඵලය ළඟා කර ගැනීම සඳහා. නමුත් ජනතාව අපිට ලබා දෙන්නේ අවුරුදු 5කට ජනවරමක් ජනාධිපතිතුමා ආණ්ඩුවට. ඒ අනුව අපේ සංකල්ප රාමුව ඉදිරිපත් කරන අතරේ අපි වැඩිපුර ප්‍රමාණයක් කරුණාකරලා ඉදිරිපත් කළ තිබෙන්නේ පළමු වසර 5 තුළදී අපට ළඟා කරගත හැකි ඉලක්ක සඳහා. එතන අවුරුදු 5ක් සියල්ලට ගත වෙන්නේ මාස 6ද අවුරුද්දද 2ද මේ ආදී හැටියට අපි එක් එක් ක්ෂේත්‍රය සඳහා ඒ බර තැබීම් කළා තියෙනවා. ඒ නිසා අපිට ජනවරම ලබ අපි ජනවරම ඉල්ලන්නේ අවුරුදු 5කට. ඒ පහේදී කරන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි වැඩිපුර සඳහන් කළා තියෙනවා. හැබැයි සමහර දේවල් තියෙනවා අපිට ඊට වඩා පුළුල් ලෙස ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කරන ඕනේ. ඒවත් එකම මේ පහුගියදා තිබ්බ රූපවාහිනී මාධ්‍ය ආයතනයක තිබ්බ වැඩසටහනකදී සුනිල් හඳුන්නෙත්ති මහත්මයා සහභාගී වෙනවා. හරින් ප්‍රනාන්දු මහත්මයා තමයි ඔහුට මේ ප්‍රශ්නය යොමු කරන්නේ. ඒක හරින් ප්‍රනාන්දු මහත්මයා තමන්ගේ Facebook ගිණුමේ සඳහන් අදාළ තියෙනවා හඳුන්නෙත්ති නිරුත්තකල හරින්ගේ ප්‍රශ්නය කියලා. සමහරවිට ඔබතුමා දකින්නත් ඇති ඒක ප්‍රශ්නේ විදිහට අහන්නේ. දැන් ජනාධිපති රනුල කුමාර දිසානායක ජනාධිපති වුණාට පස්සේ බාරකාර ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ඕන. එතකොට කොහොමද මේ ඉන්න අයත් එක්ක බාරකාර ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ කියලා. එතකොට හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාගේ උත්තරය තමයි අපි මේ අයත් එක්ක අපි කිසි විටකත් මෙයාලගේ කැබිනට් එකක් අපි තියාගන්නේ නැහැ මේ ඉන්න අයගේ කියලා. එතකොට එයාලා කියනවා එහෙම කරන්න බෑ කියලා. ඊට පස්සේ හඳුන්නෙත්ති ආයෙත් කියනවා අපිට පුළුවන් අපි අමාත්‍යංශ ලේකම්වරුන් අරගෙන මෙහෙම කරනවා කියලා. මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා වගේ පේනවා. මේක එහෙම කරන්න පුළුවන්ද අමාත්‍යංශවරු ලේකම්වරු හරහා මෙහෙම කරන්න පුළුවන්ද කැබිනට් එකක් නැතුව යන්න පුළුවන්ද පොඩක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? කිසි පටලැවිල්ලක් නැහැ. හරින් පොඩ්ඩක් අතීතයට හැරිලා දේශපාලන දිහා බලන්න රටේ ඒ කියන්නේ ජනාධිපතිවරණයක් පවත්වලා මහමැතිවරණයකට යන්න මාස කිහිපයක් ගත වුණත් ඒ කාලය ඇතුළතදී රටේ ආණ්ඩු ඒ ජනාධිපතිවරු කටයුතු කළ තියෙන ආකාරය පිළිබඳව බලන්න. පළවෙනි එක හරින් ප්‍රනාන්දුත් පිළිගන්නවා තලත අතුකොරල වගේම අනුර කුමාර සානායක ජනාධිපති වෙනවා කියලා. ඒ නිසා හරින් ඔය ආණ්ඩුවේ සල්ලි වෙදම් කරලා කැම්පේන් කරාට තීරුමක් නැහැ. ඉතින් අනිත් එක තමයි අවුරුදු 76ක් තිස්සේ මේ රට විනාශ කරපු අය ඊළඟ දින 52 කොහොමද මේ ජනාධිපතිවරයා ඒ කඩේම පැනගන්නේ කියන එක ගැන මොලේ ගැට ගහගෙන හිතන්න පටන් අරගෙන තියෙනවා. කලබල වෙන්න එපා. අලුත් ජනවර්මක් ලැබෙන්නේ ඒ ජනවර්මට අනුව ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුව ඒ දින 52 කටයුතු කරන්න අපි දන්නවා. ඒකට අපි සූදානම්. ඒකට ක්‍රම කීපයක් තියෙනවා. ඒකත් තමයි කොහොමත් ඒ ජනවර්මට අනුව මේ අගමැතිවරයාට සහ කැබිනට්ට තවදුරටත් එමෙතරතුළු දරන්න බෑ. එහෙම දරනවා නම් ඒක සදාචාර විරෝධී ජනතා ද්‍රෝහී ක්‍රියාවක්. ජනාධිපති අනුර කුමාර සානායක ජනාධිපතිවරයාම ජනවරම ලැබෙන්නේ ඔහුට ජාතික ජනබලවේගයට යනවා. මේ අයට පාලනයට සම්බන්ධ වෙන කිසිවයිතියක් නැහැ.
එක්කෝ අපිට පුළුවනි කුඩා කැබිනට් මණ්ඩලයක් කරහා ඒ දින 52 අරගෙන යන්න, එහෙම නැත්නම් තවත් ව්‍යවස්ථාව ඇතුළේ තියෙන යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් ඒවා ක්‍රියාත්මක කරන්න. කවුරුත් කලබල වෙන්න එපා ඒකට. මං කියන්නේ ඕගොල්ලෝ අවුරුදු 70ක් තිස්සේ නොකරපු දේවල් මේ දින 52 අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව ඊළඟ මහමැතිවරණය දක්වා වෙච්චේ ක්‍රියාවලිය අපි කරගෙන යන්න. දින 52 පහුවෙච්ච ගමන් මහමැතිවරණය පවත්වන්න පුළුවන් මැතිවරණ නීති හැටියට ඒක අලුත් ආණ්ඩුවක් පත් වෙනවා. සෝ ඔච්චර කලබල වෙන ප්‍රශ්න නෙමෙයි. හරියනතර ඔය ටරා හිතන්න දේවල් තියෙනවා මේ ඉස්සරහට. ඒ කියන්නේ මේ කැබිනට් එකක් නැතුව, ඒ කියන්නේ ඔවුන් සඳහන් කරන්නේ කැබිනට් එකක් නැතුව යන්න බෑ කියන කතාවක් කියන්නේ. ඒ කියන්නේ කැබිනට් පත්‍රිකාවක්වත් දාන්න බෑ. දැන් ඔබතුමාලගේ නියෝජිතව 3 දෙනෙක් ඉන්නවා. කැබිනට් එක 3ට බෙදන්න පුළුවන්. ඒ වුණාට ඔවුන් කියන්නේ මේ කැබිනට් එකක් නැතුව මෙහෙම යන්න බෑ වගේ කතාවක් ඔවුන් කියනවා. බාරකාර ආණ්ඩුව කැබිනට් මණ්ඩලය පිළිබඳව ඒක ඉන්න ඕන ගාන ගැන කොහෙවත් නැහැ. ඒ නිසා ඊටාම කුඩා කැබිනට් මණ්ඩලයකට යන්න පුළුවන්. හරි, අපිට ඒකත් ඕනනම් කරන්න පුළුවන්. තවත් විකල්ප තියෙනවා. ඉතින් අපි ඒ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරන්න. ඔක්කොම කියන්න ඕනේ නැහැ දැන් කරන දේවල්.